දකුණු අප්‍රිකා කණ්ඩායම එක්ක තරගයක් දකුණු අප්‍රිකාවේදීම ජයග්‍රහණය කරන එක ලෙහිසි පහසු වැඩක් නෙමෙයි. මොකද අපි දකුණු අප්‍රිකා වේගපන්දයවන් ඉස්සරහා ඒ තනතිලිවල අසරණ වෙන විදිය තමයි ගොඩක් කලාවට දකින්න තියෙන්නේ. අපි දකුණු අප්‍රිකා කණ්ඩායම එක්ක මුලින්ම එක් දින තරගයක් සෙල්ලම් කරන්නේ 1992 වෙලින්ටන්වල. ඒ තරගයත් අපි ජයග්‍රහණය කරන්න සමත් වෙනවා. කොහොම වුණත් දකුණු අප්‍රිකා කණ්ඩායම අපි හැමෝම මුලින් පරාද වෙන්නේ 1994 දී මැන්ඩෙලා කුසලාන තරගාවලියේ දෙවැනි තරගයේදී. මේ තරගයේ කාසිවාසය දිනාගන්න ශ්‍රී ලංකා කණ්ඩායම මුලින් පන්දුවට පහර දෙන අවස්ථාව ශ්‍රී ලංකා කණ්ඩායමට ලබා ගන්න තීරණය කරනවා. ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් ආරම්භක ප්‍රතිකරුවන් විදිහට පිටියට එන්නේ රොෂාන් මහනාම එක්ක සනත් ජයසූරිය. ආරම්භක ප්‍රතිකරුවන් දෙදෙනාම ශ්‍රී ලංකා ඉනිම ලකුණු 44ක් වෙද්දී ක්‍රීඩාකාරයට යවන්න දකුණු අප්‍රිකා මධ්‍යවේග පන්දු යවන ක්‍රීඩක ස්ටීව් ජැක් සමත් වෙනවා. තුන ප්‍රතිකරු අසංක ගුරුසිංහත් ලකුණු 14කට දැවී ගියාට පස්සේ පිටියේ එකතු වෙන අර්ජුන අරවින්ද දෙපළ දකුණු අප්‍රිකානු පන්දු යවන්නන්ට දැඩි පීඩනයක් එල්ල කරලා ශ්‍රී ලංකා ඉනිමේ ලකුණු සංඛ්‍යාව 161ක් වෙනකන් කඩුළු නොදී සෙල්ලම් කරන්නේ අර්ජුන ලබා ගන්න වේගවත් ලකුණු 60ක් අරවින්ද ලබා ගන්න ලකුණු 74ක් එක්ක. හෂාන් ලබා ගන්න ලකුණු 21ක් ප්‍රමෝද්‍ය ලබා ගන්න ලකුණු 11ක් එක්ක ශ්‍රී ලංකා ඉනිම අවසන් වෙන්නේ ලකුණු 226ක් ලබාගෙන. ලකුණු 227ක් හඹා යන්නේ දකුණු අප්‍රිකා කණ්ඩායමට ලබා ගන්න පුළුවන් වෙන්නේ ලකුණු 191ක් විතරයි. දකුණු අප්‍රිකා කණ්ඩායමේ වැඩිම ලකුණු ගන්න ඇන්ඩ්‍රූ හඩ්සන් ලකුණු 44ක් ගනිද්දී ශ්‍රී ලංකා වෙනුවෙන් පන්දුවෙන් වැඩපෙන්නන කල්පගේ මුරලි දෙන්නා කඩලු දෙක ගානේ දවා ගන්න සමත් වෙනවා. තරගයේ වීරයා බවට පත් වෙන්නේ ශ්‍රී ලංකා නායක අර්ජුන. ඔය විදිහට තමයි අමාරු දකුණු අප්‍රිකාවේ අපි පළමු වතාවට දකුණු අප්‍රිකා කණ්ඩායම පරාද කරන්නේ. මේනි වීඩියෝ දිනපතා බලන්න අපත් සමග එකතු වන්න. ඔබ තවමත් අපේ channel එක subscribe කරලා නැත්නම් දැන්ම අපිව subscribe කරන්නත් ඔබේ යාළුවෙකුට බලන්න මේ වීඩියෝ එක share කරන්නත් අමතක කරන්න එපා. ක්‍රිකට් පිටියේ නැවුම් දී සපිරි තවත් අලුත් වීඩියෝවකින් හමු වන තෙක් ක්‍රිකට් ලංකාවෙතින් ඔබට සුබ දවසක්. Well done, see? Yeah! 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 Yeah!